मग गावात फाईल ती ना अरे ये वादी ने मम मैं කියන්නේ යන්නේ මේ ෆයිල් වගේම සංරක්ෂණය කරන්න ඕන අපේ පුරාණ ෆයිල්ස් ගැන. ඒ තමයි පුස්කොළ පොත්. අපේ රටේ ජනතාව මේ වටිනා කියන පුස්කොළ පොත් සමහර වෙලාවට පෞරාණික වටිනාකම් හොයන් එන්න විදේශිකයන්ට බොහොම තුට්ටු දෙකට විකුණනවා. තුට්ටු දෙකට නෙමෙයි කෝටි ගානකටවත් ඒවා විකුණන්න එපා. ඒවා අපේ රටේ දේවල්. ඒවා ලියවිලා තියන්නේ අපේ තාක්ෂණය සංස්කෘතිය අපේ දහම මේ වගේ දේවල්. ඒක හින්දම කැලණි විශ්වවිද්‍යාලය තීරණය කළා තියෙනවා මේ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් අරඹන්න. ඒකට ඔබට පුළුවන් සහාය වෙන්න. ඒකම මේක පෞද්ගලික ඉල්ලීමක්. කාගාව හරි පුස්කොළ පොතක් තියෙනවා නම් මට දෙන්නකෝ. ඕනේ පොඩි වැඩකට. පුස්කොළ පොත් කියලා කියන්නේ අපේ රටේ පාරම්පරික උරුමයක්. කඩදාසි අපේ භාවිතයට එන්න කලින් අපේ පාරම්පරික දැනුම ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය සිංහල සහ පාලි භාෂාවලින් සටහන් කර තිබූ ක්‍රමවේදයක්. පුස්කොළ පොතක් කියලා කියන්නේ ශාක පත්‍ර එකතුවක්නේ. දැන් ඕනෑම ශාක පත්‍රයක් ගත්තොත් බොහොම ඉක්මනින් දිරා යන සුළු තත්වයක තිබෙන්නේ. හැබැයි මේ පුස්කොළ ලේඛනගත කරලා තිබෙන තල්කොළය පාරම්පරික සම්ප්‍රදායට දේශීය දැනුම උපයෝගී කරගෙන පදම් කරලා තිබෙනවා. එහෙම පදම් කරන්නේ විවිධ ශාක කොටස් තල්කොළය සමග තැම්බීමෙන්. අමුගස් ලැබු, කැප්පෙට්ටියා කොළ, අන්නාසි කොළ, ගස් ලැබු කොළ ආදී එකට තමා තැම්බීමෙන්. යම් ඖෂධ වර්ගත් උපයෝගී කරගෙන ශාක පත්‍ර තව දේවල් උපයෝගී කරගෙන මේ පුස්කොළ තල ගොබය තම්බලා පදම් කරලා තමයි ලිවීමේ කටයුතු සඳහා භාවිත කරන්නේ. මෙන්න මේ තැම්බීමේ ක්‍රියාවලිය සහ ඒ සඳහා භාවිත කරන දේශීය ඖෂධ වර්ග හේතුවෙන් සාමාන්‍ය කොළයක් දිරායන ස්වභාවයට තල් කොළයක් දිරලා යන්නේ නැහැ. සාමාන්‍ය කොළයක් සතියකින් අවුරුද්දකින් මාස කිහිපයකින් දිරලා ගියාට තල්කොළයක් හොඳින් ආරක්ෂා කරගත්තොත් අවුරුදු 500කට වැඩි කාලයක් පුස්කොළයක් සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන්. නමුත් ඇත්ත කාරණේ ඒ අවුරුදු 500ක් ගත වුණාට පස්සේ 500ක් 600ක් ගත වුණාට පස්සේ ස්වභාවිකව මේ කොළයේ ආයු කාලය අවසන් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දිරා යනවා. ඒක වළක්වන්න බෑ ස්වභාව ධර්මයට අනුව. මෙන්න මේ හේතුව නිසා මේ පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවේ දැනුමට සංරක්ෂණය කර තැබීමට කැලණි විශ්වවිද්‍යාලයේ පුස්කොළ පොත් අධ්‍යයන පුස්තකාලය නව වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් මේ පුස්කොළ පොත් ඉලෙක්ට්‍රොනික සංරක්ෂණ ක්‍රමවේදයකට අනුව ගබඩා කරනවා. මම හිතන්නේ මේ පුස්කොළ පොත්වල ඇතුළත් අපේ දේශීය සාම්ප්‍රදායික දැනුම මේක අපටම ආවේනික දැනුමක් අපටම ආවේනික සම්ප්‍රදායන් මේ වගේ තියෙන්නේ. ඒසම මේවා සංරක්ෂණය කර ගැනීමේ වැදගත්කම අපි තේරුම් අරගෙන කටයුතු කළ යුතු වෙනවා. පහුගිය දවසේ අපට මුණගැහුණා ඇමරිකන් ජාතික කණ්ඩායමක් ඔවුන්ට ඉතාම වටිනා දුර්ලභ පුස්කොළ පොතක් විකුණලා තිබුණා මහනුවර ප්‍රදේශයෙන්. අපි අපේ හැකියාව ඇතුළත මේ පුස්කොළපත ලංකාවෙන් පිටවීම වැළැක්වීමට කටයුතු කළා. නමුත් අපි නොදැනුවත්ව විශාල වශයෙන් පුස්කොළපොත් විකිණීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ අත්අකුරු කියලා ඉතාම වංචනික විදිහටත් මේ පුස්කොළපොත් විකිණීමේ ජාවාරමක් ව්‍යාපාරයක් තිබෙනවා. ඔබ ඔබේ මුදල් අවශ්‍යතාවයකට මේ පුස්කොළ පොත් විකුණන්නේ නම් නැතොත් යම්කිසි ස්ථානයකින් සොරකම් කර විකුණුවොත් ඔබ විකුණන්නේ මේ රටේ ප්‍රෞඪ පාරම්පරික දැනුමයි. එම නිසා
එවැන්නකට මේ දැනුම ඔබේ අනාගත පරම්පරාවකට ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ඔබ ඔබේ ජාතියටම කරන හානිකරකම ක්‍රියාදාමයක් බව මතක තබා ගන්න. විශේෂයෙන්ම මේ විදේශිකයන්ට පුස්කොළ පොත් රටින් බැහැරට ගෙන යාම වැළැක්වීම සඳහා දැනටත් නීති රීති තිබෙනවා. නමුත් මම හිතන්නේ මේ පවතින නීති රීති වලින් ඒ වගේ තියෙන යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වගේ රිංගලා මේ පුස්කොළ පොත් විදේශවලට රැගෙන යාමේ ක්‍රියාවක් සිදු වෙමින් තියෙන බව පේනවා. මොකද අර මම කලින් සඳහන් කරපු ඇමරිකන් ජාතිකයන්ට කිසිදු සැකයක් බියක් තිබුණේ නැහැ ලංකාවෙන් මේ පොත අරගෙන යන්න බාධාවක් වෙයි කියලා. ඔවුන් බොහොම ලොකු විශ්වාසයකින් තමයි මේ පොත මිලදී අරගෙන තිබුණේ අරගෙන යන්න. නමුත් අපි ඒක වැළැක්වුවා. නමුත් අපි නොදන්න අවස්ථාවල අපි නොදැනුවත්ව මේ පොත් ලංකාවෙන් පිටවීමේ තර්ජනයක් තිබෙනවා. මේ පුස්කොළ පොත්වල අපට දකින්නට ලැබෙන්නේ අපේ අක්ෂර රටාවල් වල වර්ධනයයි. ඒ වගේම යම් යම් රූ රටා නිර්මාණය විවිධ අක්ෂර හැඩයන් ඔබ විදේශිකයින්ට මේ පොත් විකිණීමෙන් අපට අහිමි කරන්නේ අපට හිමි අපේ උරුමයන් බව මතක තබා ගන්න. භෞතික වශයෙන්ුත් ඒ වගේම සංඛ්‍යාංක වශයෙන්ුත් තියාගෙන ඉන්නවා. ඩිජිටල් ලයිබ්‍රරියක් ඇදියට සංඛ්‍යාංක පුස්තකාලයක් ඇදියට මේ පුස්තකාලයේ තිබෙන දේශීය දැනුම ඔබේ පර්යේෂණ සඳහා උපයෝගී කරගන්න පර්යේෂණ කරන්න මේක පර්යේෂණ කරන විද්වතුන්ට විද්‍යාර්ථීන්ට මහා සාගරයක් හැටියට තමයි තියෙන්නේ. දැනට සීමිත පිරිසක් තමයි මේවා ඇසුරින් පර්යේෂණ කරන්නේ. සා ඔබේ පර්යේෂණ කටයුතු මේ පුස්කොළ පොත්වල අන්තර්ගත දේශීය දැනුම උපයෝගී කරගෙන සිදු කළ හැකි නම් ඒ ක්ෂේත්‍රවලට මම හිතන්නේ ඉතාමත් ඵලදායක වෙනවා. ඒ වගේම අර කලින් කීවා වගේ අපට ඔබේ එකතුව පිටපත් කර ගැනීම සඳහා අවසර ලබා දෙන්න. ඒ වගේම ඔබට සංරක්ෂණය කළ නොහැකි එකතුවක් තිබෙනම් කැලණිය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී මම බොහොම ගෞරවයෙන් කරන්න කැමතියි.